ආයුබෝවන්. ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අදත් ඔබ හමුවන මම උදිත් සමීර බන්නාර. ප්‍රථමයෙන් දකිමු ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ගිරිතලේ පුරාණ ගම ධර්ම විජයාරාම විහාරස්ථානයේ අභිනව ධර්මශාලාව සහ ශ්‍රවණාගාරය ජනපතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙයි. තලාව අරහන්තක තලාකවාපි පුරාණ රාජමහා විහාරස්ථ වාර්ෂික පෙරහර වීථි සංචාරය කෙරේ. බුද්ධංගල කඳුබුදුනට පිවිසෙන්නට අලුත් මගක්. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වෙසක් කලාපයේ ඉදිවන තොරණ සඳහා කප් සිටුවයි. ලාවෝසේ වට්සියන්තොන් බෞද්ධ විහාරය. ගිරිතලේ පුරාණගම ධර්ම විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් නිදි කළ පූජ්‍යපාද ලියන්ගස්වගුරේ දේවානන්ද නාහිමි අනුස්මරණ ධර්මශාලාව සහ ශ්‍රවණාගාරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය 21 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. සමරුපලකයේ නිරාවරණය කර පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද නාහිමි අනුස්මරණ ධර්මශාලාව සහ ශ්‍රවණාගාරය විවෘත කරනු ලැබුවේ ඉන් අනතුරුවයි. පිවිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ 15ක් සඳහා ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිතුමන් අතින් සිදුවිය. ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 8ක් වෙනුවෙන් නිදි කළ නිවාසවල හිමිකම්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණ. පොළොන්නරුව පුරාණිසි පතනාරාමාධිපති නැගෙනහිර පොළොන්නරුව තමන්කඩුව දෙපළා අතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද උඩගම ශ්‍රී ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ, ගිරිතලේ ධර්මවිජයාරාමාධිපති පූජ්‍යපාද ලියන්ගස්වගුරේ චන්ද්‍රජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ගිරිතලේ අග්‍රබෝධි විහාරාධිපති පූජ්‍යපාද වරදිවල ධම්මාරාම නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයේද දේශපාලන නියෝජිතින් පිරිසක්ද පුණ්‍යෝත්සවයේ සමගින් එක්ව සිටිය. මේ අතර ගිරිතලේ ශ්‍රී අග්‍රබෝධි විහාරයේ අභිනව දහම් පාසල් සහ පුස්තකාල ගොඩනැගිල්ලද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ. තලාව අරහන්තක තලාකවාපි පුරාණ රාජමහා විහාරස්ථානයේ වාර්ෂික මැදින් මහා පෙරහර 21 වීථි සංචාරය කෙරිණ. තලාව අරහන්තක තලාකවාපි පුරාණ රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද නිකුල සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනාවෙන් විහාරස්ථ දායක සභාව තලාව වෙළඳ සංගමේ සහයෝගයේද සහිතව පෙරහර සංවිධානය කරනු ලැබීය. සදාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහර ආරම්භ විය. ප්‍රදේශයට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම පෙරහර වීථි සංචාරය කරවීමේ අරමුණයි. උඩරට පහතරට සබරගමු නර්තනහංග ඇතුළු සංස්කෘතිකහංග රැසකින් පෙරහර වර්ණවත් විය. පෙරහර දැකබලා ගැනීම සඳහා ප්‍රදේශවාසීහු රැසක් එක්ව සිටිය. බුද්ධංගල ආරණ්‍ය සේනාස්තනය තුළ කඳු මුදුනට ගමන් කිරීම සඳහා ඉදිකරන ලද අභ්‍යන්තර මාර්ගය 21 විවෘත කෙරිණ. බුද්ධංගල ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද දීඝවාපියේ සුසීම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආරාධනය පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වෙනි සේනාංකයේ රණවිරුවන් විසින් මෙම මාර්ගය ඉදිකර ඇත. ම
මාර්ගය විවෘත කිරීමට අදාළ සමරුඵලකය නිරාවරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතා විසිනි. පූජනීය සංඝරත්නය ප්‍රමුඛව යුද හමුදාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සමගින් එක් වූහ. සමාධි මුද්‍රාවෙන් වැඩ සිටින සම්බුදු ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කිරීමේ අපේ පරමාර්ථය තිබෙනවා. ඉතින් ඉදිරි කාලයේ මේ මාසේ 15 වෙනිදාට නියමිත පරිදි ඒ සත්‍යීතාදී දේශනා කරමින් සුභ මොහොතේ මංගල ශිලා ප්‍රතිස්ථාපන කටයුතු සිදු කරන්නට කටයුතු සූදානම් කරගෙන යනු ලබනවා. ඉතින් අපි හිතනවා අපේ ජීවිත කාලයේදී මේ පින්වතුන්ගේ අපේ නිලධාරී මහත්මෝ මහතුරුන්ගේ ජීවිත කාලවල සිදු කරන වැඩ ඉතාම උතුම් පිටකර බුද්ධාරමණ ප්‍රීතිය ඇති කරන ඒ ත්‍රිවිධ ධර්මයේ ලෝකයාට තේරුම් කර දුන්න සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිදු කරන ලොකුම උපහාරයේ ඒ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කිරීම. ඉතින් විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජාතීන් අතර සමගිය ඇති වෙනට ආගමික සහජීවනයේ පිණිස අම්පාර දිස්ත්‍රික්කයේ මඩගල්ප දිස්ත්‍රික්කයේ බහුතර ජනතාවට මහාමග ගමන් කරනකොට පාදතුල ගමන් කරනකොට කුඹුර වියාදිනියේ යනකොට මහා මූලයේ ගමන් කරනකොට ආසයෙන් ගමන් කරනකොට නිවස්වලේ ඉනකොට එළියට එනකොට මේ ඉසාවෝ මේ දෙස බලනකොට දර්ශනය වෙන්නේ බුදුරජාණන් වහන්සේ. මේ ත්‍රිපිටකාදී වදනා සතිය තුළ සමාර්ථ වන දිනේ ඇතියට අපි කල්පනා කළ විදිහේ මහා භාරදූර කර්තව්‍යයක් සිද්ධ කරන එහි මූලික අවස්ථාව ප්‍රධාන ප්‍රවේශ මාර්ගය නිර්මාණය කරන්නට අපි ඇත්තටම මීට අවුරුදු 2කට යාලී ආරම්භ කරන්න කියුතුනි. මේ මහා භාරදූර කර්තව්‍ය සඳහා අපට මහා ශක්තියක්ගෙන් අපේ බුදු මහා කටයුතුවක් මේ ප්‍රදේශයේ පළාතේ සාසනික ජාතික ආගමික සාමාජික සියලු කටයුතුවලදී අපට මහා ශක්තියක් ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වය ලබා දෙන දේවා. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 18 වැනි වරටත් සංවිධාන කරන බෞද්ධාලෝක වෙසක් කලාපය මේ මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එම වෙසක් කලාපයේ ඉදිකරන තොරණ සඳහා කප් සිටුවීම අද සිදු කෙරෙන. කප් සිටුවීම සිදු කරනු ලැබුවේ නාරාහෙන් පිට සාරිපුත්ත විහාරාධිපති පූජ්‍යපාද රත්නපුරේ නන්ද නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නයේ වැඩමවීමෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙනි. කච්චානි ජාතක කතාව නිරූපණය කරමින් අඩි 60ක උසකින් සහ අඩි 60ක පළලකින් තොරණ නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා විදුලි බුබුලු 45,000කට අධික ප්‍රමාණයක් යොදා ගැනේ. කප් සිටුවීමේ අවස්ථාව සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වෙසක් කමිටුවේ සභාපතිනි සමන්තා සුමතිපාල මහත්මිය ඇතුළු නිලධාරී මණ්ඩලයද එක් වූහ. ශ්‍රී බුද්ධ වර්ෂ 2563 වන මේ වෙසක් පුන් පොහෝ දිනයේදී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 18 වන වරටත් බෞද්ධාලෝක වෙසක් වැඩසටහන පැවැත්වීමට සීලු කටයුතු සූදානම් කර තිබෙනවා. එයි ආරම්භය හැටියට අද දිනෙහිදී අප බෞද්ධ මහා සම්මේලන භූමියේදී ඉදිවන තොරණ සඳහා කප් සිටුවීම සිදු වුණා. මෙවර ජාතක කතාව හැටියට කච්චානි ජාතකය පිළිඹු වෙන විදියට අඩි 60 ප්‍රමාණයේ විශාල තොරණක් විදුලි බිබිලි 45,000කට අධික ප්‍රමාණයකින් පත්වෙන අලංකාර තොරණක් ඉදිකිරීමට සැලසුම් කරනවා. එයත් සමගම බෞද්ධාලෝක වෙසක් වැඩසටහනේ වැඩ අද දින ආරම්භ කර බව ඉතා සතුටින් ප්‍රකාශ කරන්න කැමැති. මෙවර බෞද්ධාලෝක වෙසක් වැඩසටහන පෙර වසර මෙන්ම ඊටත් වඩා උත්කර්ෂවත් අන්දමට පැවැත්වීමට අප සිලු කටයුතු සූදානම් කර තිබෙන බව සතුටින් ප්‍රකාශ කරන්න කැමැති. තොරණ සමගම මෙවර බෞද්ධාලෝක වෙසක් වැඩසටහන අප මේ වර්ෂයේදීත් බෞද්ධයා නාලිකාව සමග ඒ සියලුම පෙර ප්‍රචාරය සහ සම්පූර්ණ රූපවාහිනී අනුග්‍රහය ඇතුව පවත්වන බවත් සතුටින් ප්‍රකාශ කරන්න කැමැති. ශ්‍රී සුබෝධී මූලකප්පිය කාරක සභාව මුල්ලේරියාව නව නගරයේ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක බෞද්ධ සමිතියකි. මෙම සමිතිය මගින් කළුවල මෙහිණි ආරාමය ගොඩනගා එය ශාසනයට පූජා කිරීමට සැලසුම් කර ඇති අතර එහි ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
ලංකාවේ වැඩවෙසෙන මෙහෙණින් වහන්සේලාගේ පැවැත්ම උදෙසා ගිලන් වන මෙහෙණින් වහන්සේලා සඳහා නවාතැන් පහසුකම් සපයා දීම, භාවනා කමටහන් පුහුණු කරවීම සහ නේවාසික භාවනා වැඩසටහන් පැවැත්වීම අරමුණු කර ගනිමින් පොරණ නැගෙනහිර කුඹුක කළුගල පාර අංක 143 එකදරන ස්ථානයේ මෙම මෙහෙණි ආරාමයේ ඉදිකෙරේ. දායකයෝ යම්තාක් දුරට උදව් උපකාර කරා. ඒ උදව් උපකාර වලින් අපි සෑහෙන දුරට දැනට ඒ ආවාසගේ කුටි 10ක් පමණ අපි කරගෙන යන ගමන් එකේ භාගයක් වැඩ කිරලා තියෙනවා. ඒ වගේ මේවට අවශ්‍ය වැසිකිලි කැසිකිලි, ඒ වගේම දානශාලා, ඒ වගේම ධර්මශාලාවල්, ඒ වගේ අපි ටිකක් ඒක වැඩි දියුණු කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. අපිටින් අපිට ලැබිච්ච ආධාර වලින් අපි සෑහෙන දුරට වැඩ කොටසක් කරලා තිබුණත් මූලිකව ඇස්ටිමේට් එකක් වශයෙන් 2,53,00,000 කියලා අපිට ඇස්ටිමේට් එක හදලා දීලා තියෙන්නේ. ඉතින් ඒ එච්චර විශාල මුදලක් ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ මෙහෙණි ආරාමයක් වෙනුවෙන්. ඉතින් මේ වගේ ආයතනික යම් කිසි උදව්වක් අපිට ලැබෙයි ඒ විදිහට බලාපොරොත්තුෙන් තමයි අපි මේ කටයුත්ත මේ කරගෙන යන්නේ. කවුරු හෝ ඉදිරිපත් වෙලා අපිට ඒකට සහයෝගයක් දෙනවා නම්, ඒක අපිට කරගෙන යන්න උදව් උපකාරයක් කරනවා නම් අපි ඒව අනුව ගොඩක් ඒ අයට පින් ඉතින් අපිට උදව් කරනවා නම් අපි බලාපොරොත්තු වෙන විදිහට මේ පින් කැමති ඒ මහත්වරු මුල් ලංකාව පුරාම විසිරේ ඉන්නවානේ. ඒක ඒ වගේ ඉතින් අපි බෞද්ධ චැනල් එක තම අපි මේක මේ මතක් කරලා දෙන්නේ. සෑම කෙනෙක්ම බොහෝම උනන්දුවෙන් ශ්‍රවණය කරන ඉදිරිපත් වෙන ඒ ආයතනයක් නිසා මම අපි ඒක තුලින්ම මේක දන්වා සිටින්නේ. අපිටත් යම් කිසි විදිහකින් උදව් උපකාරයක් ලැබෙයි කියලා බලාපොරොත්තුෙන් තමයි ඔබ සැමගේම ඔබ මේකට කන් දෙන හැම කෙනෙකුගේම ආධාර උපකාර ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මෙහෙණි කුටි 12ක්, භාවනා ශාලාවක්, මුළුතැන් ගයක්, නාන කාමර, දාන ශාලාවක්, ගිලන් කුටි, පුස්තකාල ආදී අංගයන් මෙහි ඉදිකිරීමට අපේක්ෂා කරන අතර ශ්‍රී සුබෝධි මූලකප්පිය කාරක සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැල්ලම්පිටියේ සුගතරත්න ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව මත මෙය ඉදිකරනු ලබයි. ඉතින් අපි දැන් වාදුරටාල තියෙනවා මේ බෞද්ධ නාලිකාවෙන් එක එක පළාත්වල එක එක දිහාසවල නැති බැරි අයට, දුප්පත් අයට, ඒ වගේ මේ වගේ බෞද්ධ සිද්ධස්ථාන හදන්න හැම දෙයකටම උපකාර කරනවා කියලා අපි බෞද්ධ නාලිකාව බලනකොට අපි දකිනවා. ඉතින් අපිත් දැන් මේ බලාපොරොත්තු වෙන්නේ අපිත් දැන් අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන නිසා මේ අපිට ආධාර කරන්න කැමති පින්නතුන් ඉන්නවනම් බෞද්ධ නාලිකාව හැමෝම වගේ අහන නිසා කරුණාවෙන් මේ ගැන සවන් දෙන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්නතුන් ඒ කැමති කෙනෙක් ආධාර කරන්න කැමති ඉන්නවනම් ලොකු උපකාරයක් ඒ කර තව මේ මුදල් අපි බලාපොරොත්තු තරම කිසි කෙනෙකුගෙන් අපට එහෙම තාම ලැබුණේ නැහැ. ණය වෙන්නත් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි ගොඩක් බලාපොරොත්තු වෙනවා අපිට ආධාර උපකාර ලැබෙයි කියලා මේ පින්වතුන්ගෙන්. මේ නිරස්න ආරක්ෂා කරගෙන සම්බුදු සසුන වැඩි දියුණු කරගෙන යෑමට තමයි අපි බලාපොරොත්තුව. ඒ ඉෂ්ට කරගන්නට ඔබතුමාලාගේ සහයෝගය අපිට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා අපට මහත් උපකාරයක් කරන මේ ලක්වැසි ලෝකවාසී සෑම සිද්දනාගින්ම කරුණාවෙන් බලාපොරොත්තු වෙනවා. මෙම ඉදිකිරීම් කටයුතු සඳහා දිවයිනේ පරිත්‍යාගශීලී ජනතාවගේ නොමසුරු දායකත්වයේ අපේක්ෂා කරන අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 0.78825477 යන දුරකථන අංකයන් ඔස්සේ ලබා ගත හැකියි.
ඉකුත්තා නිමාවට පත් වූ ත්‍රිපිටකාභී වන්දනා ජාතික සතිය වෙනුවෙන් රාගම බටුවත්ත ප්‍රදේශයේදී පිරිත් සජ්ජායනයක් සංවිධාන කොට තිබිනා. ජායල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බටුවත්ත වෙළඳ ප්‍රජාව සහ ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධානයකව මෙම පිරිත් සජ්ජායනය සංවිධාන කරනු ලැබීය. බටුවත්ත රත්නශ්‍රී ගණාරාම් පොත්ගුල් විහාරාධිපති පූජ්‍යපාද සිවුරු මුල්ලේ සුමනරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නය පිරිත් සජ්ජායනය සඳහා වැඩම කළහ. ලාඔසේ වට්සියන්තොන් බෞද්ධ විහාරස්ථානයේ තොරතුරුත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. තායිලන්තයේ ඉපැරණි බෞද්ධ පුරාවිද්‍යා නගරය වන ලුවාං ප්‍රාබාන්හි මෙම බෞද්ධ විහාරය පිහිටා තිබේ. 1560 වර්ෂයේ වොක්ෂින්ටෝන් රාජ්‍ය සමයේදී මෙම සියැංතෝන් විහාරය ඉදිකර ඇතැයි සැලකේ. ලාඔසේ පිහිටි රාජකීය විහාරස්ථාන ලයිස්තුවේ එක් විහාරස්ථානයක් ලෙස හැඳින්වෙන මෙම විහාරය ලාඔසේ වොට්නම් සම්ප්‍රදායේ ආභාෂය සහිතව නිර්මාණය කර ඇති බෞද්ධ සිතුවම් රැසකින් සමන්විතයි. ලාඔසේ වෙසෙන බෞද්ධ ජනතාවගේ නොමද වන්දනාවට ප්‍රාප්ත වන මෙම විහාරය කෙරෙහි පවතින්නේ විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයකි. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශය ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටුපස්සේ ලංකාවේ ප්‍රථම සහායකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට දිනපතා එක්විය හැකි. ඔබ සැමට සුභරාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.